අයිබෝවන් සම්මා සම්බුදු සරණයි ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශය සමගින් මම කසුන් සමීර ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත අපවත් වී වදාළ කුරුණෑගල පියරතන නාහිමියන්ගේ තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම कोविड वसंगतेन पीड़ा विदिन जनतावट आशीर्वाद पता सर्वरात्रिक पिरिद्देशनावक्खा सर्व आगमिक वेडसटहनक एलबेन हत सह अटयन देदिन पुरा जातिक मद्रव्य निवारण वेडसटहन यटते मातले डिस्ट्रिक्ट दहम पासल गुरुवरुन दनुवत कराई බොන්නින් 85 සහෘද කණ්ඩායමේ රුහිරු දාන ලේ දන් දීමේ පින්කම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාරක සංඝ සභික ශ්‍රී සාරානන්ද විද්‍යායතනයේ විශ්‍රාමලත් පරිපේනාධිපති නාවලපිටිය ශ්‍රීපාද පිරිවෙන් ආදිකත්‍රු අපවත් වී වදාළ පූජ්‍යපාද කුරුණෑගල පීරත්න නාහිමිපාණන් වහන්සේගේ තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම පසුගියදා පැවැත්ුණා. ඒ නාවලපිටිය ශ්‍රීපාද පිරිවෙන් විහාරස්ථානයේදී නාහිමියන්ගේ තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණයට සමගාමීව පුරා දින තුනක් මුළුල්ලේ නාවලපිටිය ශ්‍රීපාද පිරිවෙන් විහාරස්ථානයේදී පින්කම් මාලාවක් පැවැත්වුණු අතර ඉකුත් දෙවනදා සර්වරාත්‍රික පිරිත් දේශනාවක් පැවැත්වුණා. අනතුරුව පසුදා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාද්‍ය කුරුඳුවත්ත බෞද්ධ මධ්‍යස්ථානාධිපති රුවන්පා පිරිවෙන් විහාරාධිකාරී පූජ්‍යපාද මාර්තුවල අනුරුද්ධ නාහිමියන් ඇතුළු පූජනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වුණු අතර නාවලපිටිය ශ්‍රීපාද පිරිවෙන් විහාරාධිකාරී පූජ්‍යපාද රැඹෑවේ ප්‍රභාෂ්වර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රීපාද පිරිවෙන් දායක සභාව පින්කම් මාලාව සංවිධානය කර තිබුණා. එළපෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී ජනතාව අනවශ්‍ය ලෙස රෙදිපිලි මිලදී ගැනීම සඳහා ඒකරාශී වීමෙන් කොවිඩ් අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බව කොළඹ IDH රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හසිත අත්නායක මහතා පවසනවා. දැන් සැකයක් මතුවලා තියෙනවා මේ වෙළඳ පොළවල් විශේෂයෙන් මේ උත්සව කාලයට අවශ්‍ය ඇඳුම් ආයිත්තම් වෙළඳාම් කරන ඒ වගේම වෙනත් අවශ්‍ය ද්‍රව්‍ය වෙළඳාම් කරන මේ වෙළඳ පොළවල් වලට ගිහාම අපේ ජනතාව ඉතාම අපරික්ෂාකාරී ආකාරයට හැසිරෙනවා. අපි මනමාධ්‍ය වලින් වගේම පෞද්ගලිකව අපත් ඒ ස්ථානවලට යනකොට අපිටත් දැర్శණය වෙනවා. මේ ආකාරයට හැසිරෙන්න ගත්තොත් අවුරුදු පොකුරක් ඇතිවීම වළක්වන්නට බෑ. අවුරුදු පොකුරක් ඇති වුණොත් මේ අවුරුද්දෙත් අපේ කාර්ය මණ්ඩලයට අවුරුදු සැමරීමක් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා අපේ වසර මාස 15ක පමණ වසරකට අධික මාසක 15කට පමණ කැපවීම මේ ආකාරයෙන් දිය වී යන්නට වතුරේ යන්නට හරින්නට එපා. ඒගොල්ලන්ට තියෙන ප්‍රධාන වගකීම තමයි අඩු පිරිසක් එක අවස්ථාවකදී ප්‍රදර්ශන කුටිවලට රඳවා ගැනීම. අපි දකිනවා දැන් තියෙන තත්ත්වයේ අනුව ඒ කිසිම සැලකිල්ලක් නැතුව ඒ රෙදිපිලි අලෙවි කරන ඒ වෙළඳ සැල් හිමියන් විශාල පිරිසක් එක පොදියකට එක මොහොතකට ගොනු කරගන්න උත්සාහ කරනවා තමන්ගේ වෙළඳ සැල. නුදුරේ දීම සමහර වෙලාවට මේ අලුත් අවුරුදු කාලයේදීම අපිට තවත් විශාල පොකුරක් බලාපොරොත්තු වෙනට සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් වගකීම් විරහිතව අපේ පාරිභෝගික ජනතාව වගේම අපේ වෙළඳ සැල් හිමියනුත් හැසිරුණොත් මේ අවුරුදු කාලේ ඔබවත් ඔබේ ආදරණීය දරුවා
ඔබේ ස්වාමි පුරුෂයා ඔබේ බිරිඳ ඔබේ දෙවියන් මව දෙමව්පියන් මේ කිසිම කෙනෙක් මේ වගේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු කරගන්නේ නැතුව අපි කවුරුත් එකතු වෙලා අපි මේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා ගිය අවුරුද්දේ ඒක සිහියට නඟවා ගනිමින් ඒ සෞඛ්‍ය මාර්ග උපදේශවලට අනුගත වෙමින් මේ අලුත් අවුරුද්ද මේ අවුරුද්දේ කවුරුත් එක්ක එකතු වෙලා නිරෝගීව සමරමු කියලා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වශයෙන් අපි සියලු මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමතියි. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ බැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ දහම්පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ බැඩසටහනක් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්ුණා. මත්ද්‍රව්‍යෙන් තොර රටක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර මාතලේ දිස්ත්‍රික්කයේ දහම්පාසල් ගුරුවරුන් දැනුවත් කර දහම්පාසල් දරුවන්ගේ දෙමාපියන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම මෙම වැඩසටහන පැවැත්වීමේ මූලික අරමුණයි. මෙහි විශේෂ දේශනීය මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ සම්බන්ධකාරක එන්.ආර්. අමරසිංහ මහතා විසින් සිදු කළ අතර මෙම අවස්ථාව සමගින් බුද්ධ ශාසන අමාත්‍යංශ අතිරේක ලේකම් ජේ.සී. රණේමුර මහතා ඇතුළු පිරිසක්ද එක් වුණා. බොන්නින් 85 සහෘද කණ්ඩායම විසින් සංවිධානය කළ රුහිරු දාන ලේ දන් දීමේ පින්කම නාරහම්පිට රුධිර පාරවිලේන මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්ුණා. බෝන්නින් 85 සහෘද කණ්ඩායම ප්‍රථම වරට මෙම ලේ දන් දීමේ පින්කම ශ්‍රී ලංකා රුධිර පරිත්‍යාගශීලීන්ගේ සයිබර් එකමුතුවේද සහයෝගීත්වයෙන් සංවිධානය කර තිබුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලේ පරිත්‍යාගශීලීන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටි අතර සෑම ලේ පරිත්‍යාගශීලියෙකු වෙතම සහතික පත්‍රයක් සහ වටිනා ඖෂධීය පැලයක් ලබා දීමද මෙහිදී සිදු වුණා. බෝන් ඉන් 85 85 උපන් එකමුතුවත් ශ්‍රී ලංකා රුධිර පරිත්‍යාගශීලීන්ගේ සයිබර් එකමුතුවත් එකතු වෙලා නාරහම්පිට ජාතික රුධිර පාරවිලේන මධ්‍යස්ථානයේ රුහිරු දාන ලේ දන් දීමේ වැඩසටහන අද අප්‍රේල් 4 වෙනිදා අපි පවත්වන ලබනවා මේ පරිශ්‍රයේ. ඇත්තටම රුධිර දානය දාන පාරමිතාවක්. මේක අද රටේ පවතින කෝවිඩ් වාතාවරණයත් එක්ක අපි බලාපොරොත්තු වෙන සමාජ සත්කාරය ඉටු කරන්න. ඒ වගේම අපේ බොනි 85 සමාජිකයන්ගේ පූර්ණ සාමූහිකත්ව අනුග්‍රහය යටතේ අපි මේක පවත්වන්නේ. කොරෝනා වසංගතෙන් පීඩාවට පත්වී සිටින රටවාසී හා ලෝකවාසී ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සර්වරාත්‍රික පිරිස සජ්ජායනාවක් හා සර්ව ආගමික වැඩසටහනක් එළඹෙන 7 සහ 8 යන දෙදින කොළඹ ගාලුමෝදුර පිටියේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අපි මෙවර ගාල්මෝදර පිටියේ අප්‍රේල් මාසේ 7 වෙනිදා පවත්වනවා මහා පිරිත් සංගායනාවක්. ඊට හේතුව ලෝපුරා පවතින කොවිඩ් වසංගතය, ශ්‍රී ලංකාවාසී ජනතාව සහ රට ජාතිය ජනතාව, රාජ්‍ය නායකයන්, රණවිරුවන්, සෞඛ්‍ය නිල ශ්‍රේෂ්ඨයා අය, පොලිසිය ඇතුළු සියලු දෙනාම සුවපත් වෙන්න මේ පිරිත් සජ්ජායනාව අපි පවත්වමු. අප්‍රේල් මාසේ 7 වෙනිදා ගාල්මෝදර පිටියේ ඔබ දන්නවා ගාල්මෝදර පිටියේ හැමදාම කරන්නේ සංගීත සම්දර්ශන පැවැත්වීම සහ සැනකෙළි පැවැත්වීම. මෙවර අපි ඒ වෙනස් කළා බෞද්ධ ජනතාව වෙනුවෙන් සියලු ජාතීන් වෙනුවෙන් එයාගේ සෙත්පැතීම සඳහා මේ පිරිත් සජ්ජායනාව අප්‍රේල් මාසේ 7 වෙනිදා රාත්‍රී සර්වරාත්‍රික පිරිත් දේශනාව ආරම්භ කරනවා. පසුවදා අපි හිල් දානය සංඝයා වහන්සේලා පූජා කරලා 8 වෙනි දින උදේ 9ට සර්වාගින්ම වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාම ඇති සිටින් ගෞරවයෙන් ආරාධනා කරනවා පිරිත් දෙසුම සඳහා පැමිණෙන්න කියා. ගාල්මෝදර ගොඩක්ම තබා තිබෙන්නේ ක්‍රීඩා සහ සැනකෙළි. මෙවර තමයි අප විසින් ගාල්මෝදර පිරිත් සජ්ජායනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒට හේතුව කොරෝනා වසංගතයෙන් අප රට වෙලාගෙන තිබෙන අවස්ථාවක, ඒ වගේම
රටේ ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමාට එම රජයේ සීලම මැති අමතිවරුන්ට පතා පිරිත් සජ්ජායනය මේ පැවැත්වීමට යොදා තිබෙන්නේ 7 වෙනි දින රාත්‍රී 8:30ට ඒ වගේම 8 වෙනි දින සර්වාගමික නායකයන්ගේ දේශනයක්ද පවත්වනවා මේට සීල දිනාගීම සහභාගීත්වය අපේක්ෂා කරනවා එත් සමගින් අදට නියමිත සුසන්දේශ පත් විකාශය මෙතකින් නිමවට පත්වන බව Facebook සහ YouTube හරහා සුසන්දේශ පත් විකාශය සමගින් ඔබට එක්වීමේ හැකියාව ලැබෙනවා ඔබ සීල දනාටම සම්මා සම්බුදු සරණයි